ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තරගාවලියේ කණ්ඩායම් දෙකේ ප්‍රතිකරුවන් අතරේ තරගාවලිය වෙනස් කළ ඉන්දියානු ප්‍රතිකරුව දෙන්න තමයි ප්‍රතිඋෂෝත් සූර්යකුමාර් යාදව් කියන්නේ. ප්‍රතිඋ පළවෙනි තරගයේ ලබා ගන්න ආරම්භයක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරගයේ ජයග්‍රහණයක් ගැන හිතන්න තිබුණු අවස්ථාව මුලින්ම නැති කරලා දැම්මේ. ඊට පස්සේ තුන්වෙනි තරගයේත් ඉන්දියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය වෙන්නේ මේ තරුණ ක්‍රීඩකයා. සූර්යකුමාර් යාදව් කියන්නේත් ඒ වගේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ අතරින් වෙනමම තලයක හිටපු ක්‍රීඩකයෙක්. ඔහුත් පුදුම විශ්වාසයකින් පන්දුවට පහර දෙන විදිය තමයි දැක්කේ. ආරක්ෂාකාරී පහරවල් එල්ල කරනවට වඩා විශාල පහරවල් වලට යද්දී ඔහුගේ කඩුල්ල වඩාත් ආරක්ෂිතයි වගේ තමයි ඔහුගේ ප්‍රතිහරමය බැලුවම පෙනුනේ. කොහොම හරි මේ ක්‍රීඩකයන් දෙන්න ශ්‍රී ලංකාවේදී පෙන්නපු දක්ෂතායක ඔවුන්ට එංගලන්තයේ ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමක එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා කියලා තමයි ආරංචි වෙන්නේ. එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට සෙල්ලම් කරන්න හිටපු ආරම්භක ප්‍රතිකරු සුබ්මන් ගිල් ආබාධයකට ලක්වීමත් එක්ක ලෝක ශූර ටෙස්ට් තරගාවලියේ අවසානයේ එක්ක ඔහු ඉන්දියාවට ආවා. ඔහුගේ තැනට තමයි ප්‍රතිඋෂෝ ආදේශ වෙන්නේ. ඊට අමතරව එංගලන්තයේ ගිය සංචිතයේ හිටපු වොෂින්ටන් සුන්දර්ටත් ආබාධයක් නිසා ඉන්දියාවට එන්න වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔහු පන්දු යවන්නෙක්ට වඩා ප්‍රතිකරුවෙක් විදිහට ඉහළ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක් නිසා ඔහු වෙනුවට සූර්යකුමාර් යොදා ගන්න ඉන්දියාව හිතනවා ඇති. වේග පන්දු යවන ක්‍රීඩක ආවේෂ් කාන්ටත් ආබාධයක් නිසා එංගලන්තයේ තරගාවලියට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ඔහුගේ තැනට ජයන්ට් යාදව් කියන දඟ පන්දු යවන්න ආදේශ වෙනවා කියලා තීරණය ඉන්දියාව අරගෙන කියලා තමයි ආරංචි. ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ පවත්වන T20 තරගාවලියට සෙල්ලම් කරලා සූර්යකුමාර් ප්‍රතිවිරෝධ දෙන්න එංගලන්තයට යයි කියලා තමයි මේ වෙද්දි වාර්තා වෙන්නේ. කොහොම වුණත් ඔවුන් තරගාවලියේ තරඟ තුනටම ඉඳී කියන දේ ගැන නම් තාමත් අපිට හරියට විස්තරයක් කියන්න බැහැ. ඉන්දියා ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රි සහ තේරීම් කමිටු අතර තිබුණු සාකච්ඡාවකදී මේ ක්‍රීඩකයෝ දෙන්න ඉල්ලලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාවත් එංගලන්තයත් අතර තියෙන තරඟ පහකින් සමන්විත එක් දින තරගාවලිය ආරම්භ වෙන නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ 4 වෙනිදා වුණත් දැන් තියෙන ජෛව බුබුලු ක්‍රමයක ශ්‍රී ලංකාවේ ඉඳන්ම එංගලන්තයට මේ ක්‍රීඩකයෝ යයි කියලා තමයි ආරංචි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.